මොකද මේ ෆයිස එන්නත පටන් ගන්නවා ගන්න හම්බන්තොට. හම්බන්තොට ඉන්න මේ රටේ මිනිස්සු, මේ රටේ මිනිස්සුන්ට ගාන එන්නත හම්බන්තොට මිනිසුන්ට හම්බෙන්න ඕනේ. නිසා හම්බන්තොට මිනිසුන්ට එන්නත ගැසීම සම්බන්ධයෙන් අපිට ගැටලුවක් නෑ. අපි අහන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්. අපිට වෙන කාගෙන්වත් මේක අහන්න ඕනේ නෑ. මොකද මේකට වග කියන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය. හම්බන්තොටට විතරක් ෆයිස ගහන්න හරි. ෆයිස එන්නත ගහන එක හම්බන්තොටින් පටන් ගන්න හරි. ඒක හමුදාව සහ තරුණ සේවා සභාව විතරක් දායක කරගෙන ගහන්න හරි. මොකද්ද තියෙන විද්‍යාත්මක හේතුව? මොකද්ද මේක COVID-19 SARS-CoV-2 කියන වෛරසයත් එක්ක තියෙන සම්බන්ධය කියන එක අපි අහනවා. කරුණාකරලා පැහැදිලි කරන්න. අපිත් එක තරහ වෙන්න එපා. අපි මේ ප්‍රශ්නය අහුවට ප්‍රශ්නෙට උත්තරේ දුන්නාම අපි ඒක පිළිගන්න පුළුවන් එකක් නම් පිළිගන්න. මොකද මේ රටේ මිනිසුන්ට ඒක පැහැදිලි කරන්නට ඕනේ. අපේ රටේ මේ වෙනකොට අධ්‍යාපනය 100% කඩාකප්පල් වෙලා තියෙන. කොට මේ කඩාකප්පල් වීමත් එක්ක මිනිසුන්ගේ ජීවිත ආපස්සට දාන්න බෑ. මිනිසුන්ගේ ජීවිත කාලය දීර්ඝ කරන්න බෑ. ඕලෙවල් කරන ශිෂ්‍යයා ඕලෙවල් කරන වෙලාවට ඕලෙවල් කරන්නේ නැතුව තව අවුරුදු දෙකකින් ඕලෙවල් කිරීම ඇතුලේ එයාට බෝනස් අවුරුදු දෙකක් ජීවිත කාලයට හම්බ වෙන්නේ නැහැ. ඒලෙවල් කරන ශිෂ්‍යයා ඒලෙවල් කරන කාලයට ඒලෙවල් කරන්නේ නැති වුණොත් බෝනස් අවුරුදු දෙකක් එයාට ජීවිත කාලයට හම්බ වෙන්නේ නැහැ. කොවිඩ් තිබ්බයි කියලා. නිසා රජය සැලසුම් කරනවා නම් අපිට මේ තරුණ ප්‍රජාවට විශේෂයෙන්ම 18ට අඩු ප්‍රජාවට එන්නත් විදිනකොට මේ වෙලාවේ අපි ඉලක්ක කරගන්නට ඕනේ ඒ කණ්ඩායමෙත් අත්‍යවශ්‍ය කොටස. ඒ කණ්ඩායමෙත් අත්‍යවශ්‍ය කොටස. අපි කියන්නේ අනිත් අය අත්‍යවශ්‍ය නැහැ කියලා. එතකොට අපි රට පුරා ලැබෙන ෆයිසර් එන්නත් සීමාන්තික ප්‍රමාණයක් ලැබෙනකොට ඇයි ඒක උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාගය පදනම් කරගෙන මේ එන්නත් ක්‍රියාවලියේ ප්‍රමුඛතාවය හදන්නේ නැත්නම්?